ඇයි මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය අරමුදල් ටික මැතිවරණ කොමිෂන් සභාවට ලබා නොදෙන්නේ? පළාත් පාලන මැතිවරණ නෙමෙයි පෞද්ගලික යහපාලන ආණ්ඩුකාරී පළාත් සභාව එකත් කළ දෙන්නා. එක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පුළුවන් නම් මේ දෙකම තියෙනවා නම් හොඳයි. අපිට ආරංචි ඊයේ සනාපතිවරු සරස් කරගෙන IMF එකේ දෙන ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා. අපි කිසිම වෙලාවක IMF එකට මේ එන්න තියෙන ණය වලට තව කොන්දේසි වැඩි කරන්න කියලා කිව්වේ නැහැ. අත වශයෙන්ම ඔවුන්ට ස්තුති කරා. ඔබතුමාලා අද 50 ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි පෞගිය කාලේ පළාත් සභා මැතිවරණයේදී ඔය ටික කියන්න තිබ්බා. අත වශයෙන්ම පළාත් පාලන ආයතන හරහා දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ වෙනවා. දැන් ඔබතුමා මම දන්නවා මේකට අමනාප වෙන්නේපා මෙහෙම ඇහුවට. නමුත් මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් මම මේක අහන්නේ. ඇයි ගරු අග්‍රාමාත්‍යතුමනි මේ පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වෙනිදා පවත්වන්නට දිනය දෙවුවා. දැන් අප්‍රේල් 25 වෙනිදාට දින යොදවලා තිබෙනවා. නමුත් මුදල් ලබා නොදීම තුල මේ සම්පූර්ණ කාර්යය අඩපණ වෙලා තිබෙනවා. මං අහන්න කැමති ඔබතුමාන්ලගෙන් ඇයි මේ මැතිවරණය පවත්වන්නට අවශ්‍ය අරමුදල් ටික මැතිවරණ කොමිෂන් සභාවට ලබා නොදෙන්නේ? අනිත් එක මේ පාර්ලිමේන්තුවේ බොමිස් දෙවි ප්‍රශ්නකටම අවසාන කරනවා. මන්ත්‍රීවරුන් නැමැතිවරුන් උපයෝගී කරගෙන වරප්‍රසාද ප්‍රශ්න හරහා මේ රටේ අධිකරණයට එල්ල කරන බලපෑම වහා නතර කරන්න. ඒක ඉතාමත්ම නුසුදුසු දෙයක්. ඒ විනිසුරුවන් අපහසුතාවයට පත් කරන ඒ කාර්යයන් ඉෂ්ට කරන්න එපයි කියලා බොමිස් දෙවි ඉල්ලීමක් කරනවා. ඒ වගේම අර හපුහින්න මහත්තයාගෙනුත් මේ පලිගැනීම් කරන්න එපයි කියලා මම ඔබතුමාට කියනවා. බොහොම ස්තුතියි ඔබතුමා. දැන් ප්‍රශ්න ගොඩාක් එක්ක ඔබතුමාගේ අමාත්‍යංශෙන් දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට එතුමා යවලාලු. එහෙම කරන්න එපා. එතුමාගේ පලිගන්න එපා. එතුමා වරදක් කරේ නැහැ. පළාත් පාලන මැතිවරණ නෙමෙයි පෞද්ගලික යහපාලන ආණ්ඩුකාරී පළාත් සභාව එකත් කළ දෙන්නා. ඉතින් ওই දෙක පිළිබඳව අපි අවධානය යොමු කරනවා. පුළුවන් නම් මේ දෙකම තියෙනවා නම් හොඳයි. නමුත් රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක අපි සූදානම් වුණත් මීට මැතිවරණ තියලා මිනිසුන්ව මහපාට බස්සන්න ලොකු මොකද අපිට ආරංචි ඊයේ කලම්බු ක්ලබ් එකෙත් තානාපතිවරු සරස් කරගෙන IMF එකේ දෙන ප්‍රතිපාදන ප්‍රමාද කරන්න කියලා මට මාධ්‍ය ආයතනයක් කිව්වේ. නෑ නෑ මම එහෙම නැත්තම් ඔබතුමාලට කියන්න පුළුවන් ඒ සාකච්ඡාවේ මොකද උනේ කියලා මේ සභාවේ අද දිනේ කියන්න. එහෙම නැත්තම් බරපතල කොන්දේසි දාලා මේක ක්‍රියාත්මක කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. මම හිතන්නේ මේ වෙලාවේ මිනිස්සු මහපාරට වැටලා තියෙන වෙලාවේ එහෙම කරන්න එපා. මම පොඩ්ඩක් ඉන්න මම ඉවර නෑ. සංවිධායකතුමාගේ කතා එන්න. අර එතුමා පැහැදිලි කරාට පස්සේ දැන් විපක්ෂ නායකතුමා ප්‍රශ්න විශාල ප්‍රමාණයක් අහුවනේ ඒක එතුමා උත්තර දෙයි. මට මේක පිළිබඳව දැනුවත් කරපු නිසා එහෙම වෙලා තියෙනවනේ ඒක නරකයි. ඉතින් මම ඒ කියන්නේ මොකක් හරි දෙදලා තියෙනවා මේක වෙලා තියෙනවා රැසීම තියලා තියෙනවා. ආ ඒක ගමන් නැහැ තිබ්බදේ. හරි මෙතුමා මේ සභාවේ කියන්න. කරුණ කිව්වට පස්සේ. එතුමාට මම පැහැදිලි කරන්න කැමති සමගි ජන බලවේගයේ සමගි ජන සම්දාහනයේ පමණක් නෙවෙයි පොහොට්ටුවේ ලාංඡනයෙන් ඉදිරිපත් වූ මන්ත්‍රීවරුනුත් මේ තානාපති දූත පිරිස අපි හමු වුණා. මම ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි සමගි ජන බලවේගයේ අපි විදේශීය තානාපතිවරුන් නියෝජිතින් හමු වුණු හැම අවස්ථාවකම අපි කිසිම දවසක රටේ අභ්‍යන්තරව සිදුවිය යුතු ක්‍රියාදාමයන් කවදාවත් බද්ධ කරලා නැහැ. කවදාවත් සම්බන්ධ කරලා නැහැ රටට ලැබෙන්න තිබෙන වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සහ ණය ආධාරවලට කිසිම දවසක එක කරලා නැහැ. හරි. එහෙම කරපු නෑ පොඩ්ඩක් ඉන්න මට මේක අවසන් කරන්න අවස්ථාව දෙන්න. එහෙම කරපු කාලයක් තිබුණා. ඔබතුමා හොඳින් දන්නවා සූට්කේස් පුරවගෙන ජිනීවා වලට මානව අයිතිවාසිකම් ගැන කතා කරපු කාලයක් තිබුණා. ඒ මානව අයිතිවාසිකම් ගැන කතා කරලා මේ රටට ආධාර ලබා දීම නතර කරන්නට යෝජනා කරපු කාලයක් තිබුණා. නමුත් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. තානාපතිවරු හමු වෙලා අපි පැහැදිලිවම කිව්ව කාරණාව තමයි මේ රටේ මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වෙන මරුපහරක්. දැන් ඔබතුමාලා පිළිගන්නවනේ මේ රටේ ඒකාධිපති පාලනයක් නැහැනේ. එහෙම තියෙන්න බැහැනේ. හැබැයි ඒකාධිපති ආකාරයට තමයි මේ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ රටේ ජනතාවට ලබා දිය යුතු ඡන්ද ටික ලබා දෙන්නට ඕන. ඒ නිසා අපිටත් අයිතියක් තිබෙනවා තානාපති අංශ එක්ක සාකච්ඡා කරලා මේ මැතිවරණ ක්‍රියාවලිය සක්‍රිය කරවන්න. හරි. බොහොම ඉස්සෙල්ලා. එහෙම නැතුව කිසිම දවසක එකක් කියන්න ඕන. කිසිම දවසක
මේ රටට ලැබෙන්න තියෙන ආධාර උපකාර ණය ආධාර අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාවලියට කිසිම දවසක සම්බන්ධ කරලා නැහැ බද්ධ කරලත් නැහැ අපි මේ කියන්නේ අපේ රට we are signatories අපි අත්සන් කරලා තියෙන ප්‍රඥප්ති රාශියක් ICCPR එක ඇතුළුව මම හිතන්නේ ප්‍රඥප්ති 20 ගානකට වැඩි ප්‍රමාණයක් අත්සන් කරලා තිබෙනවා හැම ප්‍රඥප්තියකම තිබෙනවා මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයේ වැදගත් ලක්ෂණයක් ඒක ක්‍රියාත්මක කරන්නට හැම රජයක්ම කැප වෙන්නට ඕනේ කියන කාරණාව අන්න ඒක විතරයි අපි කරන්නේ එහෙම නැතුව කේලම් දේශපාලනයක් අපි කරන්නේ මම මට මාධ්‍යවේදියේ කරපු කාරණාවක් පිළිබඳව එහෙමනම් ඔබතුමාලට පුළුවන් ද විවාදයද යනකොට මේ සාකච්ඡාව කොහෙද තිබ්බේ කවුද සම්බන්ධ වුණේ මොනවද කතා කරේ කියලා කාරණාව හැබැයි රටේ තත්ත්වයේ මේ පණිවිඩයේ ගියේ මේ IM එකට විදු IMF එකට බරපතල කොන්දේසි දාලා කරන්න බැද්දෙන් මෙහෙම කරන්න කියන කාරණාව ඒ නිසා මේ ඔබතුමාලා අද පන්නත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා හැබැයි පෞගිය කාලේ පළාත් සභා මැතිවරණයේ තියදී ওই ටික කියන්න තිබ්බා ඔබතුමාලා කිව්වේ නැහැ එදා ඔබතුමාලා කටවල් වාගෙන බිල්ල වගේ හිටියා දැන් බොරුවට කියනවා දැන් ගේන්න කියලා ප්‍රොමිස් සුතේ නමුත් ඒවා කතා කරන්න මම කියන්නේ මැතිවරණය තියනවා කී පළාත් සභා මැතිවරණය පව පෞගිය කාලේ කල් දාලා තියෙනවා දැන් මේ එදා කල් දැන් මේ මැතිවරණ වලට බය අද තියෙන ආර්ථික අර්බුදය අපි න්‍යායපත්‍ර මමත් හිටපු නිසා මම මේක කියන්න හරි අපි කිසිම වෙලාවක IMF එකට මේ එන්න තියෙන ණය වලට තව කොන්දේසි වැඩි කරන්න කියලා කිව්වේ නැහැ අත වශයෙන්ම ඔවුන්ට ස්තුති කරා එතන හිටියා අපේ රටට ද්විපාර්ශ්වික ණය දීපු සියලුම කණ්ඩායම් ඔවුන්ට රට වෙනුවෙන් ඔවුන් ගත්ත තීරණ වලට අපි ස්තුති කරා ඒකයි කරේ හරි බොහොම ස්තුතියි ඒක කිසි වෙලාවක අපි ඔවුන්ට කොන්දේසි තද කරන්න කිව්වේ නැහැ අමාත්‍යාංශ නිවේදනය